අයිබවන් සුබ දවසක් ඔබට අපි පාර කියන තාරකා වැඩසටහනත් එක්ක සඳු දවදෑසනින් ඔබව මුණගැහෙන්නේ. අපි දන්නවා අපි දන්නේ නැති ගමනක් යනවා නම් අපි හරියටම අවබෝධයක් නැත්නම් අපි කොහෙද යන්නේ කියලා අලුත් පාරක යනවා නම් අපි හරියට සැලකිලිමත් වෙනවා. අපි යන්න ඕන තැන කොහොමද යන්නේ මේ සියලුම කාරණා අපි කලිනුත් හොයලා බලනවා. ජීවිතය කියන්නේ ගමනක්. මේ ගමන යද්දී අපිට උදව් ලබා ගන්න තියෙන තැන් තියෙනවා. අපි නොදන්නා ගමනක යන නිසා බොහොම පරිස්සමෙන් අපේ ජීවිත ගමන අපි ගෙනියන්නට ඕනේ. ඒ හින්දා ඒ වෙනුවෙන් අත්වැලක් ජ්‍යොතිෂ්‍ය හරහා ලබා දෙන බලාපොරොත්තුව ඇතිව තමා අපි අදත් සඳුදා උදෑසනින් පාර කියන තාරකා වැඩසටහන ඔබ වෙනුවෙන් ආරම්භ කරන්නේ. වෙනද විදිහටම ඒ මඟ පෙන්වීම ඔබ වෙනුවෙන් සිද්ධ කරන්න අපිත් එක්ක එකතු වෙනවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ආචාර්ය මංජල පීරිස් මහත්ම. මංජල පීරිස් මහත්මාගෙන් ජීවිතයේ ඉදිරියට ගෙන යද්දි ජ්‍යොතිෂ්‍ය උදව් කරගන්න ඕන ආකාරය දැක බලා ගන්න, දැන කියා ගන්න ඔබ හැමෝම මඟ බලාගෙන ඉන්නේ. ඒ හින්දා තමයි සඳුදා උදා වෙනකන් ඔබ ඇඟිලි ගනිමින් ඉන්නේ, ඔබ අප වෙත මේ තරම් ලිපි යොමු කරන්නේ. ඉතින් ඒ සියලුම අවස්ථාවන්ට අවස්ථාව ලබා දෙන ගමන්ම තමයි අපි කතාබහේ ඉදිරියට යන්න සූදානම් වෙන්නේ. ජ්‍යොතිෂ්‍යට අපේ ජීවිතවල සෑහෙන බලපෑමක් කරන්න හැකියාව තියෙනවා කියන කාරණාව පහුගිය වසර ගණනාව පුරාමත් අතීතයේ ඉඳන් පැවතගෙන එන ඒ දේවල් පිළිබඳව අවධානය යොමු කරද්දිත් අපිට දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔබ මඟ බලාගෙන ඉන්නේ මේ ජ්‍යොතිෂ්‍ය ඇසුරෙන් කොහොමද සතිය ඔබට කළමනාකරණය කරගන්න පුළුවන් වෙන්නේ? ඔබ තීරණ ගන්නවා නම් ඒ තීරණ වලට ජ්‍යොතිෂ්‍ය කොහොමද උදව් කරගන්නේ කියන කාරණාව දැනගන්න. ඉතින් ඒ වෙනුවෙන් අවස්ථාව ලබා දෙන්න සතිය ලග්න ඵලාඵල විමසන්නත් අපි සූදානමින් ඉන්නේ. අද වැඩි වේලාවක් අපි වෙන් කරන්න හිතුවා ඔබ යොමු කරලා තියෙන ලිපි වලට අවධානය යොමු කරන්න. මොකද බොහෝ ගැටලු ප්‍රශ්න වලට මුහුණ දුන්න ඔබ තමා මේ ලිපි යොමු කරලා තියෙන්නේ. ඒ නිසා ඔබේ බලාපොරොත්තු ඉෂ්ට කරන්නත් අපි අද මඟ බලාගෙන ඉන්නේ. එහෙනම් හිතවතුනේ මංජල පීරිස් මහත්මයා එක්ක අපි කතා බහ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඔව් පබසරි, සුබ දවසක්, සුබ දෑසනක්, සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා උදේ පාන්දරින්ම ඔබට. දුරුතු මහා ගෙවිල යනවා 20යි 20 ලැබුවා. කාලය බලන්නේ කොච්චර වේගෙන් ගමන් කරනවද. අපි වයසට යනවා, ආයුෂ අඩු වෙනවා, ජීවිතය ඕකයි හැටි. ඉතින් අද මේ සතිය විශේෂයෙන් වැදගත්කමක් වෙන්නේ අද නෙමේ, පසු දවස් 3ක් ආපස්සට හැරිලා ගත්තම 24 වෙනිදා සිද්ධ වුණා. වසර 30කට පස්සේ සෙනසුරු ආපහු ගෙදර යනවා. ගෙදර ආවා. සෙනසුරුගේ එක ගයක් තමයි මකර රැස. සෙනසුරු වසර 30ක් පුරාවටම කරක් ගහලා එහෙ මෙහි ගිහිල්ලා හැම තැනම කැරකිලා ආපහු තමන්ගේ ගෙදරට ආවා 24 වෙනිදා. ඉතින් ඒ ගෙදරට ආපු සෙනසුරුගෙන් ඔබට බලපාන ඵල විපාක, ඔබට ඒ සෙනසුරුගේ පැමිණීම කොයි ආකාරයෙන් බලපායිද? ග්‍රහලෝකයේ අපි දන්නවා රවි ඉන්නවා, චන්ද්‍රයා ඉන්නවා, කුජ ඉන්නවා, රාහු ඉන්නවා, ගුරු ඉන්නවා, එතකොට සෙනසුරු ඉන්නවා, බුධ ඉන්නවා, කේතු ඉන්නවා, රාහු ඉන්නවා. එතකොට මේ ග්‍රහයෝ නම දෙනයි. ග්‍රහයෝ නම දෙනාගෙන් අපි නම දෙනාගෙන මුංචි විදිහකට හිතුවොත් මන්දගාමී ග්‍රහයෙක් තමයි සෙනසුරු. ඒ කියන්නේ බොහොම හරි ස්ලෝ මෝෂන් එකෙන් හරි හිමින් තමයි එක රාසියක් පසු කරන්න ගන්න කාලය. ඒ කියන්නේ සෙනසුරු එක රාසියක දැන් අංශක 360යි. මේ චක්‍රය, මේ ගෝලාකාර අංශක 360කින් සමන්විත වූ මේ රාශි 12න් එක කොටසක් අංශක 30යි. කොටු 12යි. මේ කොටු 12 ඇතුලේ තමයි අරුම පුදුම තරතුරු ගණනාවක් ලියලා තියෙන්නේ. එක කොටුවක් අංශක 30යි. මේ අංශක 30ක් තුල මේ සෙනසුරු ග්‍රහයා කලා අංශක කලා විකලා විදිහට මේ ගමන් කරන්නේ හරිම මන්දගාමී ස්වරූපයෙන්. ඒ නිසා මෙයාට එක රාශියක් තරණය කරන්න, එක රාශියක් මේ පසු කරන්න, එතකොට මේ හරියටම වසර දෙකහමාරක කාලයක් යනවා. දැන් චන්ද්‍රයා ගත්තොත් එම ග්‍රහලෝකයේ මහේසිකාව චිත්තකාරක විඥාණයට යම් බලපෑමක් එල්ල කරන සඳු මේ රාසි 12 යන්නේ මාසයක් ඇතුළත තුල. දින දෙකහමාරයි, දෙකහමාරෙන් දෙකහමාරට මෙයා රාසි මාරු කරනවා. අර 12ෙම යනවා. භ්‍රමණය වෙනවා. සංක්‍රමණය වෙනවා.
එතකොට රවි කියන්නේ ග්‍රහලවි සූර්යා. මේ දෙන්න තම ආලෝක ග්‍රහය දෙන්න. මේ දෙන්න නැතු අපි ජීවත්වෙන්න බැහැ. රවි සහ සඳු. එතකොට රවි ග්‍රහයා අවුරුද්දක් යනවා. මාසෙන් 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 රාසි 12 ඇතුළත තුළ අවුරුද්දක් ගමන් කරනවා. මාස 12යි. අරයා සඳු මාසෙන් 12ම ඉවර කරනවා. බ්‍රහස්පතිට අවුරුදු 12ක් යනවා. එයා ඉන්නවා අවුරුද්දක් ලැබුම් අරගෙන එක රාසියක. අවුරුද්දක් යනවා. මේ අවුරුදු 12ක් යනවා. අවුරුද්දක් ලැබුම් ගත රාසි 12ක් ගිහිල්ලා ඉන්න අවුරුදු 12ක් යනවා. රාහු මාස 18ක් කියන අවුරුද්දකුත් මාස 6ක් ලැබුම් අරගෙන ඉන්න එක රාසියක. එයාට අවුරුදු 18ක් යනවා මේ වටක් වටේ ගිහිල්ලා ඉවර වෙන්න. මෙන්න මේ විදිහට ගත්තම බලන්න සෙනසුරු නේද? දැන් ඔබගේ මනසට පුංචි දරුවෙක් වුණත් ඒ දරුවගේ මනසට වැටෙනවා ඇති සෙනසුරුට අවුරුදු 30ක් ගත වෙනවා තමන් මේ හිටිය තැනට එන්න. මෙයා යනම ගුරුගේ ගෙදරට, මෙයා යනම චණ්ඩියාගේ ගෙදරට, චණ්ඩියා කියන අඟහරුගේ ගෙදරට, මෙයා යනම ස්කෝල මහත්තයාගේ ගෙදරට, කියන බුදගේ ගෙදරට, මෙයා යනම හැඩකාර කෙල්ල ඉරබටු තරුව මනාලිය වීනස් දෙව්දුවගේ ගෙදර, සිකුරුගේ ගෙදර. ඔය විදිහට හැම ගේකම ගිහිල්ලා 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 ඒ ඕපාදූප ටික ඔක්කොම බලලා 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 ඔක්කොම දේවල් එකතු කරගෙන කරගෙන දැන් ඔන්න මේ පහුගිය 24 වෙනිදාවත් තමන්ගේ ගෙදරට මකර රැසට. මේ මකර රැසෙත් ඉන්නවා අවුරුදු 2.5ක්. මේ අවුරුදු 2.5 දැන් මේ වසරේ මැද භාගේ එනවනේ අපිට ආයිත් බක්මා උලෙලක් අලුත් අවුරුද්දක්. එතනදි මෙයාගෙන් වෙන යම්කිසි බලපෑම් තුල යම්කිසි විපිරියාස කීපයක් සිද්ධ වෙනවා. ඒවා දැම්ම කියන්න හොඳ නෑනි. මූද හත් ගව්වත් තේදි මුකුත් කරන්න හොඳ නෑ කියලා කියනවනි. ඒ නිසා ඒක අපි පසෙකලා දැන් බලමු මෙයාගේ මේ පැමිණීම ගැන සමහර එක් එක් පුද්ගලයන් එක් එක් මතිමතාන්තර දරනවා. පුවත්පත්වල හෝ වේවා, විද්‍යුත් නාලිකා හෝ වේවා, සමාජ මාධ්‍ය ජාලය හෝ වේවා, එක්කෙප් වෙබ් අඩිවල මෙයාහස මේ පලාපලය එක එක විදිහෙන් සැරිසරනකොට සමහර අය අඬාගෙන එනවා, සමහර අය හිනා වෙලා එනවා, සමහර අය දුකෙන් එනවා, ඒ වගේ සමහර අය බය වෙලා එනවා. ඒ වගේ ප්‍රශ්න තියෙන හින්දා මට කියන්න තියෙන දෙයක් කියන්න පුළුවන්, මේකට අනියත බියක් ඇති කරගන්න එපා. යකා කියන තරම් කළු නැහැ. ඒ නිසා මේ කියන දේ කියන තරම් මේ සෙනසුරුගේ මාරුව පැමිණීමට ඔබ භීතියට බියටපත් වෙන්න එපා. මොකද බබසරි අපි ලෝකේ කොහේ ගියත් අපි ඔසී ගියත් අපි යුරෝප් ගියත් අපි චීනේ ගියත් අපි සිංගප්පූ ගියත් අපි කොහේ ලෝකේ රටවල්ල ගිහිල්ලා ඒ රටවල් වලින් කාලා බීලා ඇඳලා පැලඳලා කොහේ ගිහිල්ලා ආවත් තමන්ගේ ගෙදරට ඇවිල්ලා වැටුනම ඇඳුම් ටික ගලවල විසි කරලා තමන්ගේ ඇඳ උඩට වැටිලා කහට එකක් බීලා කරෝලයි බතුයි කෑවම තීන සුන්දරත්වය ලෝකේ කොහෙවත් නැහැ. ඒ වගේ සෙනසුරුගේ ගෙදරට ආව නිසා සෙනසුරුගේ ගෙදරදියා වැරදි කරනවා අඩුයි. එයාගේ ගෙදරදී හැමතිස්සෙම එයාගේ බලන කෝණය අනුකම්පා සහගත බලන කෝණයක් තියෙන්නේ. ඒ නිසා මේක තවත් දුරට විග්‍රහ කරොත් එහෙම මේ ඒ රාෂ්ට්‍රකයක් ගත්තම දැන් අපි හිතනවනි අඩියප්පා ඒ රාෂ්ට්‍රකයක් ලැබලා දැන් මොකද වෙන්නේ? ව්‍යාපාර ටිකක් ඉවරයි, අතපය කැඩෙයි, ඔක්කොම නැති වෙයි, බිරිඳ යයි, දරුවෝ තරහ වෙයි, ප්‍රශ්න ඇති වෙයි, රස්සාව නැති වෙයි, ගොඩක් ප්‍රශ්න කරදර අපිට මනසට ගලාගෙන එනවා. නැහැ, එහෙම අග ගන්න අවශ්‍ය නැහැ. හැබැයි මේ සෙනසුරුගෙන් ඒ රාෂ්ට්‍රක කාලවලදී මිනිසුන්ට විපාක ලැබෙනවා කියන එකත් ඇත්ත. කකුල් කඩන එකත් ඇත්ත. අතපය බිඳින එකත් ඇත්ත. පිළිකාවැනි රෝග හදන එකත් ඇත්ත. මනස අවුල් කරන එකත් ඇත්ත. විවාහ කඩන එකත් ඇත්ත. ඒ නැත්තෙම නැහැ. හැබැයි ඒක දක්ෂ ප්‍රවීණ තුන්වෙනි ඇසක් ඇති ජ්‍යොතිර්වේදියෙක්ගෙන් මනා ලෙස දැන කියාගෙන අර පබසරි කිව්වා වගේ පාරේ යන්න ඕන. අපි නොදන්නා පලාතක
ගමනක් යනකොට ඇයි කිව්වා වගේ අපි ඉස්සෙල්ල විමසනවා යන්න ලේසි. නුවරෙලියට ගිනිගත් තේනින් ගියොත් දළඟ, පේරාදනියෙන් හරවල ගියොත් දළඟ, එහෙම නැත්තම් අපි වෙනත් මාර්ගයක් අපිට කෙටි මාර්ගයක් තියෙනවද? ඊට පස්සේ බලනවා මේ මාර්ගයේ යනකොට ලන්ච් එක දවල් කෑමක් ගන්න කඩ එහෙම තියෙනවද? මේක පහ මේක කඳුපල්ලන් තියෙනවද? පාර කැඩිලාද? පහසුද? දන්න යාළුවෙක් එක්කම ඉන්නවනම් කතා කරලා මචෝ අපි මෙව පැත්තට එන්න කොහොමද ලේසිම? නැත්තම් යන්න පුළුවන් පහසුම මාර්ගයේ බස් එක මොකද්ද? 105ද? 103ද? 108ද? ආ උදාහරණයක් හොඳේ. අහන ඒ වගේ. එතකොට ඊට පස්සේ අපි දැන් ගමන ආරම්භයේදී අපි දන්නවා මේ පාරෙන් ගිහිල්ලා මේ පාරෙන් දාගත්තම මෙහෙම මෙහෙම යන්න පුළුවන් කියලා අපි දැන් කලින්ම දැනුවත් වුණා. අන්න ඒ වගේ සෙනසුරු ඒ රාෂ්ට්‍ර කපලයක් එක්ක ජීවිතේ ගත කරන යම් පුද්ගලයෙක් ඉන්නවනම් එයා ඒක ගත කරන්න මාර්ග උපදේශනයක් ඒ ශේස්ත්‍රයට අදාළ වූ පුද්ගලයා වෙන්නේ ජෝතුරේදියා නම් ඔහුගෙන් ලබාගත යුතුයි. එවිට ඔබට පුළුවන් ඔබගේ ජීවිකාව ඒ මාර්ගය අතරමං නොවී ගමනාන්තයටම ගිහිල්ලා සුසුමක් හෙලන්න. මේ ඒරාෂ්ටකය කඩනම අපි හතකට. මේ හැමතැනම නෑ, දෙරණ පමණයි. ඔබට මේක කොපි කරන්න පුළුවන්, සම කරන්න බෑ වැඩසටහන. එතකොට මේක හතකට කඩනවා. පළවෙනි කොටස සෙනසුරු ඒරාෂ්ටකයේදී අජවාහන ඒරාෂ්ටකය කියලා අපි හඳුන්වනවා. දෙවනි කොටස කාක වාහන ඒරාෂ්ටකය කියලා කඩනවා. තුන්වෙනි කොටස තුරඟ වාහන ඒරාෂ්ටකය කියලා කඩනවා. හතර හස්ති වාහන ඒරාෂ්ටකය කියලා කඩනවා. පහ හංස වාහන ඒරාෂ්ටකය කියලා කඩනවා. හය මහීෂ වාහන ඒරාෂ්ටකය කියලා කඩනවා. හත වෘෂභ වාහන ඒරාෂ්ටකය කියලා කඩනවා. මේ කොටස් හතරකට හතකට කැඩුවම දැන් අපි හිතන්නේ මං කේන්දරේ බැලුවම ජෝතිරිදිතුමා කිව්වා මට මාරේ රාෂ්ට්‍රකය මාර කරදරේ ප්‍රශ්න කියලා. අත්තලානේ මාර මේ හිතාගන්න බැරි ධනයක් නේ ලැබුණේ. මේ කොන්ත්‍රාත්තුව මං ජීවිතේට ලැබෙයි කියලා නම් හිතුවේ නෑ. අල්ලලා දාලා තිබුණේ කාසිපණන් ටික. මෙන්න උදේපාන්දර මේ මිනිස්සයා ගෙදරටම ගෙනල්ලා දුන්නා. මාරයින් මේ රාෂ්ට්‍රක වෙලාවෙත් මාර චාන්ස් එනවදිනේ. ඒ මොකද මේ රාෂ්ට්‍රකයේ කොටස් හතකට කැඩුවම දෙවනි කොටස එන්නේ එහෙනම් විජයශ්‍රී දෙවනි කොටස. මේ ඒ රාෂ්ට්‍රකයේ හත අවුරුදු දෙකහමාර අවුරුදු හතාමාර තුල තුල කැඩි කැඩි යනකොට මේකේ දෙවනි කොටසේදී ඒ රාෂ්ට්‍රකයේ දෙන්නේ මාර ප්‍රතිඵලයක්, සුබ ප්‍රතිඵලයක්, හොඳ ධනයක්, හොඳ දියුණුවක්, සතුටක්, සෞභාග්‍යයක්. එහෙනම් බලන්න මම මේවා අනිත් ටික කියන්න කාලය ගන්නෙ නැහැ. ඉතින් මේ වගේ ඒ රාෂ්ට්‍රකයේ ගැන දක්ෂ තුන්වෙනි ඇසක් ඇති ප්‍රවීණ ජෝතිර්වේදියෙක්ගෙන් අසා දැනගත්තම මේ භීතියෙන් තොරව පබසිරී කිව්වා වගේ ගමනාන්තයට යන්න පුළුවන් පැකිලිල්ලෙන් තොරව. බොහෝ දෙනාට මේ කාල වේලාවත් එක් අර හිතන කාරණාවක් තමයි මංජුල පිරිස් මහත්මයා දැන් මේ සෙනසුරු මාරුවක් සිද්ධ වෙනවා තමන්ට මේ අනිටු විපාක එන්න පුළුවන්ද මේ දේවල් සමහරට හිතේ වැඩ කරනවා වෙන්න පුළුවන්. හැබැයි අපි අපේ ජීවිතය ඉස්සරහට ගෙන යන්න මහන්සි වෙද්දී උත්සාහ ගනිද්දී හරි දේ හරි විදිහට දැනගෙන ජ්‍යොතිෂයෙන් උදව්වක් ගන්න තියෙනවා නම් ඒ අරගෙන ඉස්සරහට යන එක තමයි වැදගත් වෙන්නේ. ඒ වෙනුවෙන් තමයි ආචාර්ය මංජුල පිරිස් මහත්මයා අපිට මේ මඟ පෙන්වීම සිද්ධ කරන්නේ. එහෙනම් සතිය කොහොමද ඔබට? ඒ ගැන තමයි මේ කතා කරන්න අපි සූදානම් වෙන්නේ. දුරුතු මහේ ආරම්භය ඒ කියන්නේ ජනවාරි පළවෙනිදා අපි ඔබට ගෙනාව වැඩසටහනක්. ආපස්සට ගිහිල්ලා බලන්න දැන් කීයක් ගිනි ගත්තද? හන්තානි කන්දෙන් පටන් අරගත්තම එතකොට ලොකු කම්පැනි මේ අවටම ඒ වගේ දේවල් කලාකාරයෝ ගැන කිව්ව දේවල් සහ තවත් දේ බොහෝ දේ ගැන මේ වසරේ කිව් පලාපල තුලින් ඔබට දැන කියා ගැනීමට හැකි වෙන වගේම ඊළඟට බක්මහේ සැනකෙලියත් එක්ක තවත් රටට ලෝකෙට වෙන සිදුවීම් දේශපාලන කතන්දර ආදී ගොඩක් දේ කීමට හැකි. පපසිරි කිව්වා වගේ අපි පලාපල වලට යනවා. කොහොමද මේෂෙට? මේෂ රැසින් උපත ලැබූ ඔබ දක්ෂයෙක් නම් නව නිපයුම් සඳහා ඔබට පුළුවන් නම් ඔබ මේ යම්කිසි ඉවත දමන දේවල් අරගෙන එහෙමත් නැත්නම්
තවත් ඔබ අන්තර්ජාලයෙන් හොයාගෙන බලාගෙන නව නිපැයුම් කරන පුද්ගලයෙක් නම් ඔබට ඒ සඳහා මේ සතිය හරිම ෂපෝට් එකක් හරිම සහයෝගයක් ලැබෙන සුබ සතියක්. ඒ මොකද මේ සතියේදී ඔබගේ හැකියාවන් ඇගීමකට ලක්වෙන නැත්තං යම් පුද්ගලයෙක්ගේ ඇහැට ගැටෙන ඒ තුඩින් ඔබට යම්කිසි අවස්ථාවක් උදාවෙන සුබම සුබ සතියක පෙරනිමිති. එවගේම තමයි ඔබ රජ රැකියාවක් වෙන්න පුළුවන්, පෞද්ගලිකාංශේ රැකියාවක් වෙන්න පුළුවන්, තරඟ විභාගයක් සඳහා නැත්තං ඔබ විදේශ අධ්‍යාපනයක් වෙනුවෙන් වෙන්න පුළුවන්, තරඟ විභාගයක් සඳහා පෙනී සිටිනවා නම් ඒ සඳහා මල් හතයි. ඒවගේම තමයි ඔබට අතීතයේ තිබුණා සමහර ලිහාගන්න බැරි ප්‍රශ්න, ඔබට ඒ ප්‍රශ්න ලිහාගන්නට මේ සතිය උපකාරී වෙනවා, අත්තලක් වෙනවා, ඔබට ඊට අවශ්‍ය කරන පුද්ගලයන් හමු වෙනවා, පොතපත කියවන්න ලැබෙනවා, මාර්ගයේ පෑදෙනවා. එතකොට දුන්දේ සුවඳයි කෑදේ ගඳයි කියලා කියමනක් තියෙනවනේ. ඒ වගේ ඔබට මේ සතිය හිතෙන්න පුළුවන් පෙරලා ඔබට උදව් කළ කෙනෙකුට උදව්වක් කරන්න. පෙරලා ඔබට යම්කිසි තෑග්ගක් නැත්තං දානයක් නැත්තං ඒ වගේ වූ සත්කාරයක් තව කෙනෙකුට කරලා සතුටු වෙන්න පුළුවන් සතියක්. නව රැකියා ලාභ. ඒ වගේම තමයි මේ සතියේ ඔබගේ ප්‍රශ්න ගැටලු කීපයක් निराකරණය කර ගැනීමට පුළුවන් වෙනවා. මේස රැසින් උපත ලැබූ ඔබට මේ සතිය හොඳම සතියක් එහි පළවැල නෙලා ගන්න ඔබ උත්සුක වන්න. කර්මය උත්සාහයෙන් යම් දුරකට වෙනස් කරගත හැකි බව බුදුදහමේ සඳහන් වෙනවා. ඒ නිසා ඔබට පුළුවන් මේ තියෙනා උලද වාසනාවන්ත කාලය ඔබට ප්‍රයෝජනෙට අරගෙන කාල තරණය කරගලා ජීවිතේ ජය ගන්න. එහෙනම් මේ සැරසින් උපත ලැබුව ඔබ දැන් ලහිලහී සූදානම් වෙන්න ඒ ජයග්‍රහයි ගමනට ගමන් කරන්න, ඉදිරියට යන්න. කොහොමද වෘෂභෙට? වෘෂභ රැසින් උපත ලැබුව ඔබගේ මේ සතිය ආරම්භය ඔබට බොහෝම බලාපොරොත්තු සහිත සතියක්, බලාපොරොත්තු ඉටු වෙන සතියක්, පවුලේ කටයුත්තක් වෙනුවෙන් ගන්නා උත්සාහයක්, මල් පල ගන්වන සතියක්. ඒ වගේම තමා වටා සිටින සියලු දෙනාගේ විශේෂයෙන් ස්ත්‍රී පාර්ශවයේ සහයෝගය ලැබෙනවා ඔබගේ ඉදිරි ගමනට. ඒ වගේම තමයි කොයි කාගේත් ආදරය, කරුණාව, සෙනෙහස ලබන මේ සතියේ ඔබට ඔබගේ ජීවිතයට වාසනාව කැන්දරවා. හරිම සතුටුයි. ඒ වගේම තමයි මේ සතියේදී තමන්ගේ ඥාතියෙක්ගේ, හිතවතෙක්ගේ, පවුලේ යම් කටයුත්තක් ඇත්නම් ඒ සඳහා නායකත්වය මුලසුන ලබා දෙන්නේ ඔබට. ඔබට ඒ වෙනුවෙන් ඔබව යාය තෝරාගෙන වගකීම් පවරනවා. ඒ කියන්නේ වගකීම් බහුල සතියක්. ඒ වගේම තමයි ඔබට මේ සතියේදී තමන්ගේ දූ දරුවන් නිසා සතුටටපත් වෙන්න පුළුවන්, ඥාති හිත මිත්‍රාදීන් නිසා සතුටටපත් වෙන්න පුළුවන්, යම්කිසි සමාජයේ වෙනුවෙන් යම්කිසි දෙයක් කරලා සතුටු වෙන්න පුළුවන්, සහ ඒ වගේම තමයි ඔබට පැවරුණු වගකීම් ටික ඔබ නොපිලිහෙලා ඉෂ්ට කිරීම ඔබ පුංචි සතුටක් තනියම විඳින සතියක්. වෘෂභ රැසින් උපත ලැබුව ඔබගේ ඒ රාෂ්ට්‍ර කපලය 7 අවුරුදු 6 මාසයක් ගෙවලා පොඩ්ඩක් නිදහසක් ලැබුණු මේ සතිය ඔබගේ ජීවිතයට ඉතා හොඳින් දැනෙන සතියක් වෙනවා. කොහොමද මිතුනට? මිතුන රැසින් උපත ලැබූ ඔබ අෂ්ටම සෙනසුරේ ඒ රාෂ්ට්‍ර කපලය ඔබට ලැබුවා. ඒ නිසා ඔබගේ පෞලි ජ්‍යෝතිරේදී තුමා හමු වෙලා ඔබගේ කේන්දරේ වහම පරීක්ෂා කරගන්න. අෂ්ටම සෙනසුරේ ඒ රාෂ්ට්‍ර කපලයේදී හරියටම කොටස් 7කට කඩලා
සුභ ප්‍රතිඵල මොනකොටසෙද අසුභ ප්‍රතිඵල මොනකොටසෙද වෙන් කරලා දැන කියාගන්න. එවිට ඔබට ඔබගේ ජීවිකාව සාර්ථක කරගන්න යාත්‍රලක් වෙයි. අෂ්ටම සෙනසුර ඒරාෂ්ට කපලයක් ආරම්භ වුණු මේ කාලය ඔබ බදාගෙන ඉන්න නැතුව බෙදාගෙන කන්න හැමෝත් එක්කම. විශේෂයෙන් ධනවතුන්ටයි මේ නිවේදනය. ඒ නිසා ඔබ මේ කාලයේදී කළ යුත්තේ මේක ඇවිල්ලා දෙවියන් වහන්සේගේ පරීක්ෂණයක්, ඒ රාෂ්ට්‍රකයක් කියලා කියන්නේ. ඔබ ජීවිතයේ ගත කරපු විදිහත් ගත කරන විදිහත් හොරෙන් බලන් ඉන්නවා දෙවියන් වහන්සේ. ඔබ පරීක්ෂණයට භාජනය කරලා තිනවා මේ වසර දෙකමාර ඔබ ජීවිතයේ ගත කරන විදිහ. ඒ රාෂ්ට්‍රක අපල කාලයකදී පුද්ගලයෙක්ගේ සිතුවිලි කිලිටි වෙනවා. පුද්ගලයෙක්ගේ මනස අවුල් වෙනවා. පුද්ගලයෙක් තුල වංචනික අදහස් රජ වෙනවා. ඒ තුල ඔබ ගමන් කරන විදිය දෙවියන් වහන්සේ බලන් ඉන්නවා. බලන් ඉඳලා වසර දෙකමාරෙන් කොටසක් ගෙවෙනකොට ඔබ යන ගමනත් එක්ක දෙන්න පටන් ගන්නවා දඩුවම්. නැත්තම් ආශිර්වාදය. ඒ නිසා ඔබ ගත කරන ඒ රාෂ්ට්‍රික කාලයේදී සිතට එන සිතුවිලි හොඳ සිතුවිලි නම් ක්‍රියාවට නැංවුවත් අසුභ සිතුවිලි නම් ඒ වෙලාවෙ මේ සිතුවිලි පරාජය කරන්න ඔබ ධනාත්මක වන්න. මේ විදියට බලනකොට මිතුන රැසින් උපත ලැබූ ඔබට මේ සතියේදී ඇවිදිලි අධික සතියක්. එය දුර ගමන් වෙන්න පුළුවන්, සාමාන්‍ය ගමන් වෙන්න පුළුවන්, කෙටි ගමන් වෙන්න පුළුවන්. එවැනි වූ ගමන් බිමන් සහිත ආරම්භ වෙන සතිය ඔබ ඔබගේ ගෙදර දුර වෙන්න පුළුවන්, තමන්ගේ යම් යම් කටයුතු වෙනුවෙන් වෙන්න පුළුවන්, අලංකාරය වෙනුවෙන් වෙනදට වඩා වැඩිපුර මුදල් යොදවනවා. ඒ වගේම තමයි ඔබ මේ සතියේදී මේ කාලයේදීම පුළුවන් තරම් ධර්මය ඇලී ගැලී පිනට දහමට පුළුවන් තරම් දේදී බුද්ධ පුත්‍රයන් වහන්සේලාව සතුටට පත් කර ඔබ ජේසුස් වහන්සේගේ දරුවෙක් නම් ඔබ යාඥාවලට සහභාගි වී ඒ දෙන දැනුමුතුකම් ගෙන පල්ලියත් එක්ක යාඥා කරමින් කාලය ගමන් කරන්න. ඔබ වෙනත් ආගමක නම් ඔබට ඔබ කෝවිලට ගිහිල්ලා ඔබ හින්දු ආගමික නම් කෝවිලේ දෙවියන්ගේ පිහිට ගන්න සත්‍යකෙම්ම කවුරු ඔළුවෙන් හිටගෙන කිව්වත් මේ ලෝකේ යංගිසි නොපෙනෙන බලවේග තියෙනවා. මං ඒවා අත්විඳලා අත්දැකලා තියෙනවා. මගේ ජීවිතේ මම මේ තැනට ගෙනාවේ ශක්තියින් නිසා කියලා මම විශ්වාසයෙන් කියනවා. එනිසා ඔබ අවිශ්වාස නොකර යම් ප්‍රමාණයකට සීමාවකට ඒ ශක්තියින් එක්ක ගමන් කරමින් ජීවිතේ ජය ගන්න. පව්පින් කියලා දෙකක් තියෙනවා. ඕනාවට වඩා පව් කරපු පුද්ගලයෙකුට දෙවියන් වහන්සේගෙන් පිටත් නැතත් යම් ප්‍රමාණයකට හරි පින් කරපු පුද්ගලයෙකුට දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලැබෙනවා අනිවාර්යයි. ඒ නිසා ඒ කෙරෙහි විශ්වාසය තබාගෙන ආගමානුකූල වතාවත්වල නිරත වෙන්න. මිතුරින් උපත ලැබූ ඔබට ගැටලු ඇති වෙන ගැටලු නැති වෙන සතියක් මේක. ඒ නිසා ඔබ හැමතිස්සෙම අර අන්තෝ ජටාවලට බහි ජටාවලට මැදි වෙන්න පුළුවන් නිසා තීරණයක් ගැනීමේදී හැමතිස්සෙම විනාඩි කීපයකට ගන්න තීරණය කල් දාන්න. තව කෙනෙක්ගේ දැනුමුතුකම් ගන්න. තව කෙනෙක්ගෙන් අසා දැනගන්න. දෙපාරක් හිතන්න. හිතලා ඔබ තීරණ ගන්නකොට හැමතිස්සෙම තීරණ කල් දාන්න. කල් දාලා තීරණේ ගන්න. හැබැයි හොඳ තීරණ නොව නරක තීරණ. හොඳ තීරණ වුණත් සමහර දේවල් වලදී ඔබට දරා ගැනීමට බැරි, නැත්නම් ඔබට උහුල ගන්න බැරි, ඔබ ලොකු ව්‍යාපාරයකට යම් අත ගහනවා නම් ඔබ ජ්‍යොතිෂය විශ්වාස කළත් නැතත් ඔබ ජ්‍යොතිර්විද්‍යා විද්‍යාඥයෙකුගෙන් උපදෙස් ගන්න, බුද්ධිමතෙක්ගෙන් උපදෙස් ගන්න, නීතිවේදියෙක්ගෙන් උපදෙස් ගන්න, දෙමාපිය සහෝදර සහෝදරියන්ගෙන් උපදෙස් ගන්න, ඊට පසු ක්‍රියාවට නැංවන්න. මිතුණින් උපත ලැබුව ඔබට එහෙම කියනකොට කටක රසෙන් උපත ලැබුව ඔබට මේ සතිය කොහොමද? කටකින් උපදුණු ඔබගේ මේ සතියේදී ඔබ රිය වේගෙන් පදවන්න එපා. ඔබට විනාඩි ගණනක් ගමන ඉක්මන් වුණාට මාසයක් රෝහලක ඉඳලා ඇඳක් උඩ තනි වෙලා තීන සේ සත ඉවර කරගෙන ගෙදර එන්න සිද්ධ වෙනවට වැඩිය හොඳ නැද්ද?
ඉක්මං කොටයි මරු කැඳවයි හීන් සැරේ ඔක්කොට වඩා සැරයි හෙමින් ගමන හොඳයි කියල හිතලා රියපදවන්න. මේ සතිය ඔබගේ වටිනා දේ කැඩී බිඳී යන්න පුළුවන් සතියක් නිසා තමන්ගේ දේවල් බබක් වගේ රැකගන්න. අඩාගෙනෙන් එපා කැඩුන බිඳුන කියලා එහින්ද රැකගෙන ගමන යන්න. එතකොට ඔබට ලැබෙන්නේ හැම දෙනාගේ ආශිර්වාදය. ඒ නිසා ඔබට මේ සතියේදී යංකිසි එක්තරා විදිහක වූ අමුතු පාඩංගන ගන්න වෙන සතියක්. මිහිරි අමිහිරි ඌ යංකිසි පාඩංගන ගන්න වෙන සතියක් නිසා සති ආරම්භයේදී කල්පනාකාරී වෙන්න. ඒවගේම තමයි සති මැද වෙනකොට ඔබට යංකිසි ආගමානුකූල වතාවත්ක හෝ කෙනෙක්ගේ දාන පාර්මිතාවකට හෝ එහෙම නැත්තං ගුවන් විදුලිය වෙන්න පුළුවන්, රූපවාහිනිය, පුවත්පතක, එහෙම නැත්තම් පොතක යම්කිසි වූ තමන්ගේ දැනුම වර්ධනය කරගන්න, එහෙම නැත්තම් සිත සංවර කරගන්න, නැත්තම් බණපදයක් අහන්න, මොකක් හරි හොඳ දෙයක් සිද්ධ කරන සතියක්. කටකරසින් උපත ලැබුව ඔබ කළ හොඳ පස්සෙන් එනවා කියලා කියන කියමනක් තියෙනවා. වගේම ඔබ හොඳට ජීවත් වෙලා හොඳ දේ කළ නිසා සතියග මල් හතයි. ඔබගේ අතපසුණු දේවල් සිද්ධ ඉෂ්ට සිද්ධ කරගන්න අවස්ථාව ලැබෙන අතර අසහනකාරී තත්ත්වයෙන් ඔබ මිදී සහනකාරී වාතාවරණයක් ගොඩනැගෙන තත්ත්වයක් ඇති වෙනවා මේ සතිය තුළ. සතියග ඔබ ලිපි ගණනාවක් ඇව්වා, ලිපි ගණනාවක් ඇව්වා, රැකියාවක් ඉල්ලලා අභියාචනා ඉදිරිපත් කරා. ඔබ අසරණයි, ඔබට රස්සාවක් දෙන්න කෙනෙක් නැහැ. තීන තුට්ටු දෙක වියදම් වෙනවා. ඔබට මේ සතියග හොඳ පිළිතුරක් ලැබෙන නැත්තං ඒ වෙනුවෙන් ඔබ තවත් ලිපියක් යොමු කරන්න, අභියාචනයක් ඉදිරිපත් කරන්න හොඳම සතිය කියලා කිව්වොත් මම නිවැරදි. ඒ නිසා කටකරසෙන් උපත ලැබූ ඔබ මේ සතියේදී ඔබගේ අනාගතය වෙනුවෙන් යම්කිසි ඉල්ලුම්පත්යක් යොමු කරන්න පසුබට වෙන්න එපා. ඒ වෙනුවෙන් උනන්දු වෙන්න, උත්සාහවන්ත වෙන්න. කෙනෙක් තුළ වාසනාව තිබුණට මදි. උත්සාහයත් අවශ්‍යයි. උත්සාහයයි වාසනාවයි දෙක කැටිවුණු තැන ජයග්‍රහණය නියතයි. උත්සාහවන්තයන් ගැන කතා කරද්දී මංජුර පිරිස්මත්ම දැන් කටක රැස දක්වා ලග්න පලාපල අපි විමසමින් හිටියේ. හිතවතුනි ඔබ මග බලාගෙන ඉන්න ඉතුරු ලග්න පලාපල වලටත් ඔබට කොහොමද කියන කාරණාව දැනගන්න අපිත් එක්ක රැඳිලා ඉන්න. අපි කෙටි විරාමයක් අරගෙනයි නැවතත් ඔබත් එක්ක එකතු වෙන්නේ. ජ්‍යෝතිෂ ඇසුරෙන් කොහොමද ජීවිතයට උදව්වක් ගන්න කියන කාරණාව තමයි අපි කතා කරමින් හිටියේ. සතිය කලමනාකරණය කරගන්න ඔබට අවශ්‍ය මඟ පෙන්වීම සිද්ධ කරමින් තමයි ආචාර්ය මංජුල පීරිස් මහත්මා ඔබ වෙනුවෙන් සතියේ ලග්න ඵලාඵල විමසුවේ. අපි විරාමයට යන්න කලින් කටක රැස ගැන කතා කරේ. අපි සූදානම් ඉදිරියට යන්න. ඔව් පවසරි, සිංහ රැසින් උපත ලැබූ ඔබ ගැනයි මේ කියන්න සූදානම් වෙන්නේ. හැකියාව, දක්ෂකම, අපි කියන වැඩ කිඩ පෙන්වන්න පුළුවන් සතියක් සිංහ රැසෙන් උපත ලැබූ ඔබට. ඉතින් තමන්ගේ වෘත්තිමය පැත්තෙන් දක්ෂතා එළි දක්වන්න, තමන්ගේ වෘත්තිමය පැත්තෙන් තමන්ගේ හැකියාවන් රටට, ලෝකෙට, ආයතනයට, ආයතන ප්‍රධානියාට, තමන් වැඩ කරන තැනට පෙන්වන්නට පුළුවන් අවස්ථාවක් ලැබෙන සතියක් නිසා ඔබ ඔබගේ ඒ හැකියාවන් දක්ෂතාවයන් ඒ අයට පෙන්නලා ඔබට වරප්‍රසාදයක් ලබා ගන්න, නැත්නම් ඔබගේ ඉදිරි ගමන කලෙලි කරගන්න හොඳම සතිය. සිංහ රැසින් උපත ලැබූ ඔබගේ මේ සතියේදී ඔබ විශේෂයෙන්ම තමන්ගේ රුව ලස්සන කර ගැනීම ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන සතියක්. ඔබගේ රුව ලස්සන කර ගැනීම සඳහා ඔබ රූපලාවන්‍ය ගාරයකට ගිහිල්ලා ඒ සඳහා ඔබ ෆේෂල් එකක් කරගන්න, ක්ලීන් අප් එකක් කරගන්න මැලි වෙන්නටි සතියක් මේක. ඒකත් ඒවත් සම ඒත් සමගම ඔබට මේ සතියේදී දිව පිනවන රසති ආහාර ලැබෙනවා. ඒ වගේම ඔබට ටිකක් කාර්යබහුල තත්ත්වකින් මිදිලා විවේකකව ගත කරන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. සාමාන්‍යයෙන් අපි කාර්යබහුල පුද්ගලයන් සාමාන්‍ය මාසෙකට දෙකකට හෝ තුනකට සැරයක් එයින් මිදී මානසික සුවතාවය සඳහා තමන් ඉන්න පළාත හැර වෙනත් පළාතක කාලය ගත කිරීම දවසක් දෙකක් හරි වෙනත් පරිසරයක, වෙනත් ආහාර රටාවක් එක්ක, වෙනත්ම විදිහේ සුන්දරත්වයක්. අපි වෙනත් පළාතක ගියාම නොදකපු ගහකොළ දකිනවා.
අපි ආසයි නගරේ නැතිහින්ද කළුවර ගස් දුරපලාත ගියාම බලන්න. අපි ආසයි පිට පලාතක ගියාම කුරුලු නාද, අන්න සුදුරෙදි හොරා, අන්න සිවුරු හොරා, අන්න මේ ඒ වගේ සත්තු දකින්න, ඒ නාද අසන්න, ඒ පරිසරය දකින්න, ඒ මිනිසුන්ගේ කතාවේ ලතාව, ඉතින් ලතාගේ කතාව අහන්න. ඔය විදියට අපි අපේ ජීවිතයේ වෙනස්කම් ඇතිකර ගැනීම, ජීවිතේ ජීවත් කරන්නත්, ජීවිතයට නිරෝගී භාවය ඇති කරගන්නත් ගොඩක් හේතු වෙනවා. මිනිස්සු මේ ආදිකාලයේ මුතුන් මිත්තෝ මේ වන්දනා නඩයක් ලෑස්ති කරලා මේ සාදුනාද දීගෙන පටන් අරගෙන පොල් මලක් ගැට ගහගෙන පෙනත් පලාතක ගිහිල්ලා හට්ටි මුට්ටි වල උයාගෙන කාගෙන ඒ සිද්ධස්ථාන වැඳලා ඇලේ දොලේ ගඟේ නාලා ගමේ අහල පහල පලාකොළ ටිකක් කඩාගෙන මැල්ලුමක් හදලා ඒ වගේ ජීවිතේ ඒ පලාතේම වැටිලා පැදුරුවල නිදියගෙන ආගත නාගත කතා කරලා ආවේ සෙල්ලමට නෙමෙයි. එයායි දැනගෙන හිටියා කාර්යබහුල ජීවිතයක් ගත කරන පුද්ගලයාගේ මානසික සුවතාවේ සඳහා එවැනි වූ ඈත පරිසරයක කාලය ගත කරලා ඒ මානසික සුවතාවේ ලබාගෙන ආවම නැවතත් තමන්ගේ වෘත්තිය ඉතාමත් හොඳින් කර ගැනීමට ශක්තියක් වෙනවා. අරමුණක් තියෙනවා. අපි ඊළඟ වසරෙත් මේ මාසෙදි මේ විදිහට යන්. අපි සිරිපාදයන්. අපි අනුරපුරේ යන්. ඒ වගේ යම් බලාපොරොත්තුවක් ඇතුව බලාපොරොත්තු තමයි මිනිසාව ජීවත් කරන්නේ. බලාපොරොත්තුවක් නැති වුණු කල ජීවිතයේ මහා කම්මැලි ගොඩක්. අරමුණු තමයි මිනිසාව හැමදිස්සෙම ජීවත් කරන්නේ. අපි ඔබ බලන්න, ඔබ තව සතියකින් දුරබැහැර වන්දනා ගමනක් හෝ විනෝද චාරිකාවක් යන්න ඉන්නවා නම් ඔබ අද ඉඳන් එහි ලබන ආස්වාදය, ඒ ඔබත් එක්ක විනෝද ගමන යන මිත්‍රයන්ට ඔබ කතා කරනවා, ඒක වචනවලින් බෙදා හදා ගන්නවා, අඳින ඇඳුම් ගෙනියන්න ඕන මොනවද අපි කතා කරනවා, දවස දවස ලංවිනකොට ලැබෙන සිතේ ප්‍රබෝධය, සතුට, පහුවෙන්ද එළි වෙනකන් සමහර විට නිින්ද යන්නේ නැහැ, දැන් හෙට උදේ යන්නේ මේ චාරිකාව. ඒ වගේ බලාපොරොත්තු තමයි මිනිසාව ජීවත් කරවන්නේ. ඒ නිසා තමයි අපි හැමදෙස්සෙම බලාපොරොත්තුත් එක්ක ජීවිතේ ගෙන යන්න ඕන ඉදිරියට. ඒ නිසා තමයි ගොඩාක් ලොකු ව්‍යාපාරිකයන් අපි අහනවනේ, මෙච්චර ව්‍යාපාර තියාගෙන මේ මිනිස්සු මොකටද මේ තවත් ව්‍යාපාර තණ්හාවටද කියලා. නැහැ. මොකද අර බලාපොරොත්තුව මුදුනටම ගෙනිච්චට පස්සේ අලුත් බලාපොරොත්තුවක් ඇති කරගන්න තමයි තව ව්‍යාපාරයකට හුවත ගහන්නේ. එරෙන තැනුත් තියෙනවා, නැතිවම නෙමෙයි. නමුත් අර හැමදිස්සෙම මිනිසාගේ ජීවිතයේ ජීවත් කරන බලාපොරොත්තු ආසින් නිසා තමයි එවැනි වූ ක්‍රියාදාමයන් වල මිනිසු යෙදෙන්නේ. එතකොට සිංහ රැසෙන් උපත ලැබූ ඔබගේ සති මැද ඔබ කොහේ ගියත්, වන්දනා ගමන් ගියත්, දුරබැහැර ගමන් ගියත් ගැඹුරු දියේ නාන්න එපා. අපි දන්නේ නැති ගඟක ගං යූරක අහල පහල මුතුන් මිත්තන්ගෙන් අහන්න නැතුව එහි බහින්න එපා. අපි දන්නේ ගඟේ ගැඹුර. අපි නොදන්නා පාරක යනකොට රිය අපිට හැමතිස්සම සුක්කානම කොන්ට්‍රෝල් වෙන විදිහට එලවගෙන යා යුතුයි. එසේ නැති වුණොත් හරස් පාරකින් දාන පුංචි මෝටර් සයිකලයක් පාපැදියක් මරු කැඳවයි, ඔබ ඔබගේ ජීවිතයෙන් විඳවයි, ඒ අයගේ ජීවිතය කාලකන්ණි වෙයි. ඒ නිසා ඔබ අය වගේ දේවල් පිළිපදින්න. සිංහ රැසෙන් උපත ලැබූ ඔබගේ සති මැද ටිකක් කනගාටු දායක බවක් දැනෙන බවක් මට පෙනෙන නිසා, නපුරු සතියක සති මැදක් නිසා තමයි මං එහෙම කිව්වේ. සිංහලසිං උපත ලැබූ ඔබගේ සති අවසානය ඔබ ගෙන ගිය හරි ක්‍රියා පටිපාටිය ඔබගේ ජීවිතයේ හොඳ අරමුණක් කරා යන්නට මාර්ගය පාදනවා සහතිකයි. ඒ තුළින් ඔබ සතුටට පත්වෙන බව මම අනිවාර්යයෙන්ම දන්නවා. ඉතින් සිංහලසිං උපත ලැබූ ඔබට මේ විදිහට පලාපල කියනකොට කන්‍යාරසිං උපත ලැබූ අය බලන් ඉන්නේ මේ සතිය අපිට මොනවා කියයිද කියලා. ඉතින් සමහර කේන්ද්‍ර බලන්න එන අම්මලා තාත්තලා අක්කලා නංගිලා කියනවා, අනේ අපි දැක්කා මේ ඔබතුමාව කතරගම, අපි දැක්කා අහවල් මාකට් එකේ, අපි කතා කරන්න ආවේ නෑ බයට, අපි මගේ දුව කිව්වා යන්න එපා යන්න එපා මේ අම්මට බණී කියලා. ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන රාජකාරණ එහෙම නැහැ. ඔබට ඕන දවසක ඕන තැනක දුටුවොත් ඔබට කතා කරන්න කැමති නම් අවශ්‍ය නම් එන්න.
මම ඒතරන් නපුරු නෑ. ඉතින් ඒ නිසා ඒ වගේම අපි හැමෝම ලෙංගතුව හැමෝත් එක්ක මත්තල් බැඳගෙන සුහදව යන ගමන තමයි ජීවිතය අවසානය දක්වා යන්න පුළුවන්. ඔබේ ආදරය මට තීනකම් විතරයි මම මෙතන රැඳෙන්නේ. ඔබගේ ආදරය නැතිවෙච්ච දවසට මම මෙතනින් විසි වෙනවා. ඔබගේ ආදරය තීනකම් විතරයි මගේ ශේස්ත්‍රය මගේ රස්සාව රැකිලා තියෙන්නේ. ඔබගේ ආදරය නැතිවුණු දවසට මම ගෙදර විශ්‍රාම ගන්නවා. ඉතින් ඒ නිසා ඔබගේ ආදරයට මම ගරු කරනවා. ඒ නිසා ඔබ දුටුතැන පැකිලෙන්න එපා මා සමග කතා කරන්න. කන්‍යාවෙන් උපත ලැබූ ඔබට තනතුරු ලාභ. කන්‍යාවෙන් උපත ලැබූ ඔබට මේ සතිය එක්තරා විදිහක සතුටු වෙන්න පුළුවන් සතියක්. නිහතමානී පුද්ගලයා තමාට දෙයක් නැතත් අනුන් ගන්න දෙයක් දැක හෝ සතුටටපත් වෙනවා. අනේ මට නැතත් මගේ මාමට ගියත් තියෙනවනම්, අනේ මට නැතත් මගේ මාම සමාජයේ ලොකු තැනක ඉන්නවනම්, මට ගිහිල්ලා තැනක කියන්න පුළුවන් මගේ ඒ අහවල් මාම කියලා. අර පලාතේ අර ලොකු ගේ හදාගෙන ඉන්නේ මගේ මාම කියලා. නැත්තම් මගේ නැන්දා කියලා. ඒ වගේ නිහතමානීව තව කෙනෙක්ගේ දියුණුව, තව කෙනෙක්ගේ සාර්ථකත්වය දැකලා යම් පුද්ගලයෙකුට සතුටු වෙන්න පුළුවන් නම් ඒක කොයිතරම් ඔහු ධනාත්මකද? ඔහු කොයිතරම් ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත්ත පුද්ගලයෙක්ද? ඔහුගේ ජීවිතේ කොයිතරම් වූ සාර්ථක කරගෙනද? ඔහුට ඔහුගේ ජීවිතේ ඕනෑම තරාතිරමක, ඕනෑම කාලවකවානුවක, ඕනෑම පරිසරයක, ඕනෑම දෙයකට ඔරොත්තු දෙන විදිහට ජීවත් වෙන්න පුළුවන් පුද්ගලෙක් වෙනවා. ඒකයි විය යුත්තේ. ඒකයි ඒ සිටි එවි එවි ඒ විදිහටයි සිටිය යුත්තේ. ඉතින් කන්‍යාවෙන් උපත ලැබූ ඔබට ඒ වගේ මේ සතියේදී අනුන්ගේ සතුට දැකලා ඔබට සිනහසෙන්න පුළුවන් සතියක්. මම ඒකයි මේක මේ විදිහට ගෙතුවේ. ඔබ ඒ අනුන්ගේ සතුටට ඊර්ෂ්‍යා නොකර අනුන්ගේ සතුට වෙනුවෙන් ඔබ සිනහසුන් නිසා ඔබටත් සතියේ මැද වෙනකොට එවැනි වූ සතුටක් ලබන්නට පුළුවන් අවකාශයක් හැදෙනවා. වාතාවරණයක් ගොඩ නැගෙනවා. ඔබට සැප පහසු නිින්දක්ද, දිව පිනවෙන රසිත ආහාර පානද, කරන කියන දේවල් වල සාර්ථකත්වයද, මිනිසුන්ගේ ආදරයේ කරුණාවද නොමදව ලබන සුභම සුභ සතියක් වෙනවා. කන්‍යා රසෙන් උපත ලැබූ ඔබට එවගේ නව සිතුවිලි ගලාගෙන එනවා. හොඳ හරවත් පොතපත කියවන්න ලැබෙනවා. ඒ තුළින් ඔබ ශක්තිමත් පුද්ගලයෙක් වෙනවා. සති යග වෙනකොට ඔබගේ ගෙදර දොර, ඔබගේ වටපිටාවේ ඔබ ළඟින් සිටින අයගෙන් යම් යම් විදිහේ වූ ගැටලු සහගත දේවල් ඔබට ඇති වෙන්නට පුළුවන්. දුරින් සිටින හතුරාට වැඩිය ළඟින් සිටින මිතුරාගෙන් ප්‍රවේශම් වෙන්න කියලා කටකසනවට කිව්වේ ආච්චිල සියලා කිව්වේ ඒ මොකද ළඟින් සිටින මිතුරා දන්නවා ඒ පුද්ගලයාගේ දුර්වල තැන් දුර්වලකම්. ඊට පස්සේ ඒවට අල්ලගෙන ගහනවා. අද සමාජයේ වෙලා තියෙන දේ ඔබට පේනවා ඇති. අද එක්තරා වූ රටේ කලාකාරයෙකුට තමන්ගේ දුරින් හිටිය හතුරට වඩා ළඟින් හිටිය මිතුරෙක් කරපු ව්‍යසනය. ඉතින් ඒ වගේ දේවල් තමන්ගේ ජීවිතයට ශක්තියක් කරගෙන, පාඩමක් කරගෙන ඔබගේ ජීවිතේ ළඟින් ඉන්න අයත් එක්ක දුරින් ඉන්න අයත් එක්ක ජීවත් වෙන්න ඕන විදිය කල්පනා කරන්න, කල්පනා කර බලා කටයුතු කරන්න. ඒ වගේම තමයි දුකේදී ඈත්තුණු සැපේදී ලඟුණු අය වැඩක් නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔබට දුකේදී හිටිය අය අමතක කර සැපේදී සිටිය අය ලං කරගත්තට ඔබ අවසානයේ එරෙනවා. ඔබ අවසානයේදී පරදිනවා. මොකද ඒ අය ඔබගේ ධනයට බලයට කැහැදරව ඔබගේ ළඟට ලංවෙන එක්තරා විදිහක ඇඹලියෝ ටිකක්. ඒ නිසා මතක තබා ගන්න හැමතිස්සෙම දුකේදී සිටිය පුද්ගලයාව අගය කරන්න, කළගුණ දක්වන්න. එතා ලෞතුරා බුදුපියාණන් වහන්සේ ආමිස ලෝචන පූජාව පවත්වලා ඇසතුනම් බෝරූක්ෂයට ඇසපියන වෙලා බලා සිටලා කළේ කළගුණ සැලකීම. ඒ නිසා ඒ වගේ දේවල් පුරුදු වන්න. එවිට ඔබට ඔබගේ ජීවිතයේ සතුටු වෙන්න පුළුවන් වෙයි යම් මොහොතකට හරි. කන්‍යා රසෙන් උපත ලැබූ ඔබගේ ව්‍යාපාරවලට මේ සතිය සුබයි. ආර්ථිකය ශක්තිමත්. සතියගේ සෞඛ්‍යයට හොඳ නැහැ. ආරෝග්‍ය පරමාලාභා. සෞඛ්‍ය ගැටලු කීපයක් එනවා. ඒ නිසා දැන වළඳුණු නොපවතින කයට පවතින ඖෂධ කුමටද?
කොහොමද තුලාවට? තුලා රැසින් උපත ලැබූ ඔබගේ මේ සතිය ආරම්භ වෙන්නේ තමන්ට වඩා තමන්ගේ පොඩි ඇත්තන් වෙනුවෙන් ජීවිතය කැප කරන සතියක් ලෙසින්. ඕනෑම දෙමාපියන්ගේ එකම අරමුණ තමන්ගේ දූදරුවෝ ඉන්නවා නම් ඒ අයගේ ජීවිත ඉතාම සාර්ථක කරවන්නයි. 99ට එක්කෙනෙක් එහෙම නොවෙන්න පුළුවන්. 99ක් පියවරුත් 99ක් මව්වරුත් ඒගොල්ලන්ගේ එකම පැතුම මට නෙමෙයි ඇඳුම් පැළඳුම් ඕන, මට නෙමෙයි ආහාර පාන ඕන, මට නෙමෙයි රන් රිදී මුතු මැණික් ඕන මගේ දූදරුවන්ටයි. ඒගොල්ලන්ට හරියනවා නම් මගේ ආශිර්වාදය. එය ඒ බලාපොරොත්තු ඇතුව ජීවත් වෙන මාපිය අය මේ සතිය ඔබ ඔබගේ දූදරුවන්ගේ අනාගතය වෙනුවෙන් බරපැනක් දරන, කැපකිරීමක් කරන, ඒ අයට පොතපතක් කරන් දෙන, පාඩමක් කියල දෙන සතියක්. ඒ වගේම තමයි දූදරුවන්ටද යම් යම් හොඳ හොඳ පාඩංගෙන ගන්න ලැබෙන සතියක්. තුලා රැසින් උපත ලැබූ ඔබට ඔබගේ මේ සතියේ මැද වෙනකොට කෙටි ගමන්, හදිසි ගමන්, විනෝදි චාරිකා, එහෙම නැත්නම් සාප්පු සවාරියක් නියතයි. අමුතු විදිහේ අරසති ආහාරයක් කන්ට බොන්ට ලැබෙන මේ සතියේදී ඔබ සතුටටපත් වෙනවා. සතිය ආරම්භයට වඩා සතිය මැදත්, සතිය අගත්. එහි ලබන සතුට ඔබට ඔබගේ ජීවිතේ තිබුණු කරදර අමතක කරන පුංචි වූ සුන්දර කාලයක් වෙනවා. එවැනි වූ කාලයක් මිනිසෙකුගේ ජීවිතයට පැමිණීම ඔහුගේ ආශ වැඩිවීමටත්, ඔහුගේ ඉදිරි ගමන කලෙලි කර ගැනීමටත් හේතු වෙනවා. ඒ නිසා වූ මෙවැනි සතියක් පැමිණීම තුලා රැසෙන් උපන් ඔබට සතුටටපත් වෙන්නට පුළුවන්. ඒ නිසා මේ කාලයේදී ඔබ ඔබගේ උත්සාහය, උනන්දුව, කැපකිරීම තුළ ඔබට පුළුවන් තමන්ගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න, තමන්ගේ රැකී රක්ෂාවල් වලින් ඉහළට යන්න, විභාගවලට පෙනී සිටින්න, ඒ සඳහා ගන්නා වූ පය, දකුණු පය පෙරට තබා ගමන් කරන්න ජයනියතයි. කොහොමද වුච්චිකේට? වුච්චික රසෙන් උපත ලැබූ ඔබ මේ සතියේදී වුච්චික දණු 7 අවුරුදු 6 මාස ඒරාෂ්ටකින් බැට කෑවා. කොතෙකුත් පාඩංගෙන ගත්තද? ඊයේ අඳුරගන්න බැරි වුණු මනුස්සයව අද අඳුරගන්න පුළුවන් වෙනවා. අද අඳුරගන්න බැරි මනුස්සයව හෙට අඳුරගන්න පුළුවන් වෙනවා. ඊයේ ඉගෙන ගත්තේ නැති පාඩම අද ඉගෙන ගන්නවා. අද ඉගෙන ගන්න බැරි වුණු පාඩම හෙට ඉගෙන ගන්නවා. සියල්ල දත් අය විරලයි. නමුත් ඔබ මේ සතිය ඔබට ඉතාමත් වැදගත් සතියක් වෙන්නේ තමන්ගේ ජීවිතේට ඒ ඉගෙන ගන්නා පාඩම් වලින් ලොකු පන්නරයක් ලබා ගැනීමටයි. නිදි මරණ සතියක්. නිදි මරණමක් කියලා කිව්වම ඔබ ඒ නිදි මරණ කාලය ප්‍රයෝජනීයට ගන්න ක්‍රමවේද මම මීට ඉහත ඕන්තරම් කියලා දීලා තිබුණා. එහි ප්‍රයෝජනයට අරගෙන ඔබට ඔබගේ ඒ නිින්ද සමහර පුද්ගලයන්ට සමහර අවස්ථාවලදී කොච්චර නිරෝගී තරුණ පුද්ගලයෙක් වුණත් සමහර අවස්ථා තියෙනවා නිින්ද යන්නේ නැති. තමන් හිතේ ප්‍රශ්නිකුත් නැහැ, නමුත් නිින්ද යන්නෙත් නැහැ, මොකද්ද කියලා දන්නෙත් නැහැ, තේරෙන්නෙත් නැහැ. ඒ වෙලාවට මං කියලා දීපු ක්‍රමවේද ඇති ඔබට පාවිච්චි කරන්න. එවිට ඔබ නොදනුවත්වම ඔබට නිින්ද එනවා. ඉතින් වුච්චිකෙන් උපත ලැබූ ඔබගේ සතිය මැද වෙනකොට ඔබ ගන්නා වූ තීරණ හැමතිස්සෙම දෙපාරක් හිතලා ගන්න. ඒ වගේම සතියේ මැද ඔබ විභාගයක් සඳහා අධ්‍යාපනයක් වෙනුවෙන් කැපවෙන පුද්ගලෙක් නම්, ඔබ ගුරුවරයෙක් නම්, ගුරුවරියක් නම්, නීතිවේදියෙක් නම්, නීතිවේදිනියක් නම්, ඔබට ඔබගේ තීරණ චුට්ටක් හිතාමතා ගන්න. ඔබගේ අධ්‍යාපන කටයුතු ඔබ හරි හොඳට සවන් දෙන්න, හොඳට දෙපාරක් හිතන්න. හැමතිස්සෙම දෙයක් කරනකොට ඩබල් චෙක් කරන්න. ඒ කියන්නේ දෙපාරක් පරීක්ෂා කරන්න. ඔබ SMS එකක් ටයිප් කරලා ඉවර වෙලා බුත්තම ඔබලා SMS එක යවනකොට ප්‍රථම තව පාරක් A to Z කියවන්න. එහි SMS එක ගියාට පස්සේ ඔළුවට අත ගහගෙන ඒ වචනේ වැරදි, අර ස්පිල්ල වැරදි, අර පාපිල්ල වැරදි, අයියෝ වැරදි කියලා ලත වෙනවට වඩා ඒ යවන කෙටි පණිවිඩය දෙපාරක් කියවන්න. ඔබ දන්නේ නැති වචනයක් තියෙනවා නම් ඩික්ෂනේරියෙන් බලන්න, ගුරුවරයෙකුට අමතන්න, අහන්න. ලැජ්ජ වෙන්න එපා. අපි සියල්ල දත් අය විරලයි. හැමෝම ගුරුවරු නෙමි. ගුරුවරුන්ටත් වරදින අවස්ථා අනන්තයි. ඒ නිසා ඔබ මේ විදිහට කටයුතු කරන්න. එවිට ඔබට ඒ සියලු කරදර වලින් බැහැරව සතිය ජයගැනීමට හැකියාව ලැබෙයි. වුච්චයෙන් උපත ලැබූ ඔබගේ සතිය මේ විදිහට ගත කරනකොට සතිය හරි ලස්සනයි.
ඔබ හරි දැනුවත් පුද්ගලයෙක් දැන්. ඔබට සමාජී ජීවත් වෙන්න ලේසි, පහසුයි. ඔබ යන යන ගමන බිමන සාර්ථකයි. හොඳටම හොඳයි. උච්චකරසින් උපත ලැබුව ඔබට මේ සතිය සුබයි. කොහොමද දනුවට? දනු රස ගැනයි, ඉතුරු ලග්න ගැනයි කතා කරන්න මත්තෙන් අපි සූදානම් වෙන්න විරාමයක් ගන්න. අපි ආරාධනා කරනවා ඔබට අපිත් එක්ක රැඳිලා ඉන්නට කියලා. විරාමයෙන් මත්තේ අපි සූදානම් ඔබට වැඩිදුර තොරතුරු කිය. ඔබ පාරකින තාරකා වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නේ. අපි සතියේ ලග්න බලාපල විමසමින් ඔබේ ජීවිතයට ජ්‍යොතිෂ ඇසුරෙන් උදව් උපකාර මේ සියල්ලම ආචාර්ය මංජුල පිරිස් මහත්මා අනුසාරයෙන් පැවල් දෙමින් හිටියේ. ඉතින් අපි ලග්න බලාපල ගැන කතා කරද්දී අපි කැමති මංජුල පිරිස් මහත්මා ඉදිරියට යන්න. ඔව්, ධනු රැසින් උපත ලැබුව ඔබට කොහොමද? ඥාතීන් සමග හිතවත්කම් බැඳීම් ඇති කරගෙන අත්තල් බැඳගෙන යන්න පුළුවන් වෙන ගමනක්. ඥාතියෙක්ගේ යම්කිසි උත්සවයක්, යම්කිසි ඥාතියෙක්ගේ කරදරයක්, යම් ඥාතියෙක්ගේ උමනාවක් වෙනුවෙන් ඔබ ඔබගේ සතිය කැප කරනවා මේ සතියේ. ඥාතියෙක් හිතමිත්‍රාදියේ ගෙදරට එනවා කියලා ඔබට ඇමතුමක් ලැබීම නිසා ඔබගේ පෙරලනවා අනිත් පැත්තට අස්පස් කරන්නට. වෙනව නේද එහෙම? ඔබ එහෙම මෙහෙන් දාලා කොස් අරගෙන අතු ගාලා ඔක්කොම ලහිලහිය වෙනස් කරලා කාමරේට දුවල ඇඳ ඇතිරිලි අයින් කරලා ලස්සන්ට තියෙනවා ආවම මිත්‍රයා හොල්මන් වෙන්න. ඒ වගේ ඌ කලබලකාරී ගෝසාකාරී වාතාවරණයක් ඇති වෙන්නේ ඒ සුන්දරත්වයේ ඈත් එක්ක විඳගන්නත් ඔබගේ ගෞරවය රැකගන්නත්. ඉතින් ධනුවෙන් උපත ලැබූ ඔබට විදේශ ගමනක් බලාපොරොත්තු වෙන සිටිනවා නම් සතිය සුබයි. ඒ වගේම තමයි නව අධ්‍යාපනයක් වෙනුවෙන්ද මේ සතිය හොඳයි. ඒ සඳහා ගන්න තීරණ රැසක් සඵල වෙයි. ධනුවෙන් උපත ලැබූ ඔබගේ ඒරාෂ්ටකයා, ඔබත් ගෙවන්නේ ඒරාෂ්ටකයක් 2022 මාස 6ක් ගත වෙනතුරු ප්‍රවිසං විය යුතුයි. ඔබගේ පෞලිය ජ්‍යොතිර්වේදියා ඔබගේ කේන්ද්‍රයට කොහොමද කියන එක හරියට එක කියලා දෙයි. මකරෙන් උපත ලැබූ ඔබගේ ලග්නයේට ඔළුවට සෙනසුරුගේ පැමිණීම ඒරාෂ්ටකයක්. මේ කාලයේදී ඔබට ආච්චිලා සීයලා ළඟින් ආදරය කරන අය ඉන්නවා නම් එයාගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධව සැලකිලිමත් වෙන්න. ව්‍යාපාර කරන අයටද යම්කිසි විදියක ලාභ ලැබෙන අතර වෙනදාට වැඩිය වෙහෙස මහන්සි වෙන්න සිද්ධ වෙයි. දේපල ගනුදෙනුවක් වෙනුවෙන් කටයුතු කරනවා නම් ඒ කිරීමට ප්‍රථම ඔබ ඉතාමත් සූක්ෂමව කල්පනාකාරීව කටයුතු කරන්න. ඒ වගේම තමයි සතුරු බලවේග ක්‍රියාත්මක වෙන අතර ඔබ අතහැර තිබූ කල්යාණ මිත්‍රයෙක්ගේ එකතු වීමක්, හමුවීමක් ලකුණු. මකරෙන් උපත ලැබූ ඔබට ශ්‍රමදාන කටයුත්තක් වෙනුවෙන් යම්කිසි සහයෝගයක් ලබා දීමට අවස්ථාව ලැබෙන සතියක් නිසා මේ සතිය එක්තරා විදිහක සුභසුභ පෙරලිකාරක සතියක්. කුම්භ රැසෙන් උපදිනු ඔබ ගත කරන මේ සතිය තමයි සුන්දරම. අතීතයේ මතකයට එන සිතේ සතුට, ප්‍රබෝධය, ආදරය, සෙනෙහස, දිව පිනවෙන රසිත ආහාර, හොඳ නින්දක් ආදී බොහොම සැනසෙලිදායක සතියක්. ශක්තිය වඩවන ආහාර ගැනීමට අවස්ථාව ලැබෙන අතර වෙනදට වඩා ප්‍රබෝධයත් සමගම ගතවෙන්නේ මේ සතිය ඔබට හැම දෙයක්ම පෙනෙන්නේ ලස්සනට. අර ඒ වගේම කුම්භ රැසෙන් උපත ලැබූ ඔබගේ මේ සතිය යම්කිසි ඔබ වයෝවෘද්ධ ස්ත්‍රිය පුරුෂයෙක් නම්, ආච්චි කෙනෙක් සිය කෙනෙක් නම් බණ භාවනාවකට යමුනොත් මේ සතියේදී ඔබට එහි වූ මාර්ගඵලයක් සාක්ෂාත් කර ගැනීමේ මාර්ගයට පිවිසීමට ලොකු උපකාරයක් වෙයි. ඒ තැන ලැබෙනවා කියනවනේ උපකාරයක් වෙයි. එවිනි ඌ මෙලව පරලොව ගැන හිතලා කටයුතු කරන සතියක් නිසා ඔබ මේ සතිය හැමතිස්සෙම දාන පාරමිතාවලට මුලපුරනවා. කුම්භ රැසින් උපත ලැබූ ඔබගේ මේ සතිය තමන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් ගන්නා තීරණ රැසක් සඵල වීම නිසා ඔබට මෙවැනි වූ සතියක් එනකන් ඔබ හැම සතියෙම මග බලන් ඉන්නවන් නියතයි. මීන රැසින් උපත ලැබූ ඔබ නම් මේ ගත කරන්නා වූ සතිය ඔබගේ සෙනසුරුගේ පැමිණීමත්, බ්‍රහස්පතිගේ පැමිණීමත් සමග ඉදිරි වර්ෂය බොහොම භාග්‍යවන්ත වසරක් වුණත් මේ සෙනසුරුගේ සඳුගේ මාරුව සති ආරම්භයේ මුල් දින දෙක ටිකක් කනගාටුදායකයි. මම්මුලාවේ නොදනුවත්ව වැරදි වෙයි. නොසිතූ ගහන ගල්පාරකින් කෙනෙකුට හානි වෙයි, සතෙකුට හානි වෙයි.
චේතනම් භික්කවේ කම්මං වදාමි, පාපයක් නැති වුණත් අනතුරක් එතන තියෙනවමයි. ඒ නිසා ඒවගේම සති මැද මේ සියලු කරදර පහවයයි. නොසිතූ දේවල් ලැබෙයි, සිත් සතුට කරුණුයදෙයි. වාසනාවන්ත කාලයක් උදාවෙන වාසනාවන්ත සතියක් සති මැද වෙනකොට සතිය අග කතාව වැඩි, වැඩ වැඩි, කටයුතු සපල වෙනවත් වැඩි, සිතට සතුට ලැබෙනවත් වැඩි, කරන දේවල්ත් වැඩි. යහපත් සතියක්, යමක් ඉතුරු කරගන්න බැංකුවේ පෝලිමේ ඉන්න පුළුවන් සතියක්, සුභ සතියක් සියලු ලග්න හිමි ඔබට. ඔබ හැම කෙනෙක්ටම සතියට අදාළව ලග්න පලාපල දැන කියා ගන්න අවස්ථාව ලැබුණා. ඉතින් කරන කියන සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක තමා අපි වැඩසටහනේ ඉදිරියට යන්නේ. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ආචාර්ය මංජුල පීරිස් මහත්මාගෙන් ජ්‍යොතිෂ ඇසුරෙන් ජීවිතයට උපදෙසක් ලබා ගන්නට ඔබට පාර කියන තාරකා වැඩසටහන හරහා අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ හින්දම තමා ඔබ මෙතරම් ලිපි අපට යොමු කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි සූදානම් වෙන්නේ ඔබ යොමු කරලා තියෙන ලිපිවලට අවධානය යොමු කරන්න. අපි තෝරාගමු ලිපි කිහිපයක් අද දවසේ ලැබෙන කාල වේලාවත් එක්ක මංජුල පීරිස් මහත්මා වෙතට යොමු කරන්නටයි අපි මේ ලිපි තෝරාගන්නේ. මුල්ම ලිපිය වෙත අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. මේ ලිපිය අපිට යොමු කරන්නේ මැණික් හින්නෙන් සුරංග කසුන්. 1989 පෙබරවාරි වල ඉපදුනා. 2019 වයස 30යි. සිංහලක්ෂණින් ඉපදුනේ. මාස 5ක් ඉරුට 15 ගිවේ සඳු 22ක් කුජ 40ක් රාහු. ලක්නේ කේතු සිට රාහුද 7ට පැන සිටියොත් විවාහ ජීවිතයක මහා උලකින. එසා පොරොන්දන් ටික ගලපලා හරියට බැඳගත්තා නම් ප්‍රශ්නයක් නැහැ. ගජකේශරී කියන රාජයෝගෙන් ඉපදුණු ඔබට ඔබගේ අනාගතයේ යම්කිසි පහු අතීතයේ ස්තිමුණු සිහිනයක් සැබෑ වෙන ලකුණු. මීළඟ කේන්ද්‍ර සටහන අපිට යොමු කරන්නේ අගලවත්තේ ඉඳලා වජිරා. 2003 දෙසැම්බර් ලිපදුණු දරුවට 2019 වයස අවුරුදු 6ක් සම්පූර්ණයි. වෘෂභෙන් ඉපදුනේ. එතකොට අවුරුදු නැහැ, මාස 11යි දින 4ක් සඳු 7ක් කුජ 25ක් රාහු. රාහුගේ දසාකාලය සුභ අසුභ මිශ්‍ර ඵල ලැබෙන නමුත් ඕ ලෙවල් සාමාන්‍ය පෙළ බොහොම ඉහලින් සමත් වීමේ වාසනාව තියෙනවා. ඒ සඳහා දරුවට පුංචි කාලින්දම්ම උනන්දුව දෙන්න, උත්සාහවන්ත කරවන්න, ඒ සඳහා ඔබ කතන්දර කියලා දෙන්න. ඊළඟ කේන්ද්‍ර සටහන අපිට යොමු කරන්නේ මොරගොල්ලාගම ඉඳලා මල්ලිකා මහත්මිය. මල්ලිකා මට නම් තේරෙන්නේ නැහැ. 97 ජූලි 2019 වයස අවුරුදු 22යි. කුම්භලක්ෂණයෙන් තමයි පෙදුනේ. අවුරුද්දයි මාස 4ක් රාහු, 17ක් ගුරු, 36ක් සෙනසුරු. රාහු අඟහරු ඉතාමත් නරක තත්ත්වයක තමයි පසුගිය කාලේ ගත කරලා තියෙන්නේ. බොහොම අපල කාලයක් තමයි ගෙවලා තියෙන්නේ. බොහොම නපුරු කාලයක් තමයි ගත කරලා තියෙන්නේ. ඒ කාලය, පහුගිය කාලය සෞඛ්‍යයටද අනුතුරු පැත්තෙන්ද අහිතකර බලපෑමක් එල්ල කරන අතර අධ්‍යාපනයේද යම්කිසි විදිහක ප්‍රශ්න ඇති කරන්නට ඕන කාලයක් ගත කරලා තිනවා. ඒ කාලේ දැන් කෙමින් කෙමින් ගෙවිලා යනවා. ඇය සඳහන් කරලා තියෙන මංජුල පීරිස් මහත්මයා දෙවන වරට අපොස උසස් පෙළ සඳහා පෙනී සිටින්නටත් ඇය සූදානමින් ඉන්නවා කියලා ඒ දියණිය. ඒ කියන්නේ පළවෙනි පාරේ ජයග්‍රහණය මදි. ඒ තත්ත්වය ඇතිවීමට හේතුව තමයි ඒ කිතිබුන්නා වූ සෙනසුරුගේ මහදසාවේ සෙනසුරුගේ අන්තර්දසා කොටස, ඒකේ ඇති කරා වූ බලපෑම. නමුත් පසුගිය කාලයට වඩා අනාගතයේ ජයග්‍රහණය තිබේ. හොඳයි, එහෙනම් තවත් ලිපිවලට අවධානය යොමු කරන්න අපි සූදානමින් ඉන්නේ. අපිට රැඳිලා ඉන්න කියලා අපි ආරාධනා කරනවා. විරාමයක් අරගෙන නැවතත් ඔබත් එක්ක අපි එකතු වෙන්නේ. ඔබ යොමු කරලා තියෙන ලිපිවලට අපි අවධානය යොමු කරමින් ඉන්නේ. පාර කියන තාරකා වැඩසටහනට බොහෝ ලිපි රට වටා ඉන්න අපේ හිතවතුන්ගෙන් හිතවතියන්ගෙන් ලැබෙනවා. ඒත් එක්කම විදේශගත වෙලා ඉන්න ලාංකේය හිතවතුන් හිතවතියන් පවා වැඩසටහන වෙනුවෙන් ආචාර්ය මංජුල පීරිස් මහත්මයාට යොමු කරන්න ලිපි අප වෙත යොමු කරනවා. අපි විශේෂයෙන් මතක් කරන්න ඕන කාරණාවක් තමා ඔබ ලිපිය යොමු කරද්දී ඔබේ කේන්ද්‍ර සටහන එක් කොළයකත් ඔබට යම් ගැටලුවක් තිබෙනවා නම් මේ ගැටලුව වෙනත් කොළයකත් සඳහන් කරලා අප වෙත යොමු කරන්න. ඇතැම් වෙලාවට අපි දකින කාරණාවක් තමා ලිපියක් කේන්ද්‍ර සටහනක් නොමැතිව ඔබ මූණ පාලා ඉන්න ගැටලුකාරී තත්වයන් පමණක් ලිපියක සඳහන් කරලා එවනවා. එතකොට අපට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ඒ මංජුල පීරිස් මහත්මා වෙත යොමු කරන්න. ඉතින් ඒ හින්දා අපි ඒ බවත් මතක් කරමින්ම තමයි ඔබ යොමු කරලා තියෙන තවත් ලිපිවලට අවධානය යොමු කරන්නේ. අපි දන්නවා ඔබ හැම කෙනෙක්ම බලාගෙන ඉන්නේ විවිධ ගැටලු ඔබ මූණ දෙනවා. ඒ ගැටලුවලට උදව්වක් කොහොමද ජ්‍යොතිෂයෙන්
අපි හිතා ගන්න පුළුවන් වෙන්නේ කියන කාරණාව. අපි මීළඟට තෝරාගන්න ලිපිය අපිට යොමු කරන්නේ කඩවත ඉඳලා උදාරී චතුරිකා. උදාරී චතුරිකා උදාරී චතුරිකා. දසන්සය සූපහි පෙබරවාරිවල උපදිනවට 2019ට වයස අවුරුදු 34ක් සම්පූර්ණයි. මේ පෙබරවාරිවල 35 පිරෙනවා. මිතුන ලග්නෙන් තමයි ඔබ ඉපදුනේ. කේතුගේ මහදස අවුරුද්දයි මාසයේ දින 28යි. 21 වෙනකන් සිකුරු, 27 වෙනකන් ඉරු, 37 වෙනකන් සඳු. ඔබගේ ගර්භාෂගත රෝග තත්ත්වයක් සම්බන්ධව ඉඟි කරනවා කේන්දරේ. ඔබ ඒ නිසා VOG වෛද්‍යවරයෙක් හමුවන්න. එසේ නැති වුණොත් එහෙම ඔබට ඉදිරියේදී ශල්‍යකර්ම ඇතිවීමට ඉඩ තියෙනවා. ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඔබගේ කේන්ද්‍රයේ වාසනාවන්තයි. එන් කොච්චර වාසනාවන්තුලත් මේ රෝගී තත්ත්වය නිසා ඔබගේ ජීවිතයට හිස් බවක් ලැතවිල්ලක් ඇති වෙන්නට පුළුවන්. මිළඟ කේන්ද්‍ර සටහන වේයන්ගොඩේ ඉඳලා එරංගයි අපිට යොමු කරන්නේ. දෙදස් 12 ඔක්තෝබර් 2019ට අවුරුදු 7යි. පැහැදිලි නෑ. උච්චික ලක්නේ අවුරුදු 4ක් සඳු, 11ක් කුජ, 29ක් රාහු. භව කේන්ද්‍ර සටහනක් විතරයි තියෙන්නේ. ඒ කොහොම වුණත් යන දසා කාලය ඉදිරියට සුභාසු මිශ්‍ර ඵල ලැබෙයි. ඒ රාශියේ ඉවරණය චන්ද්‍රයා තුන්වැන්නේ නිසා 2022 මාස 6ක් ගත වෙනකන් දරුවා පරිස්සම් විය යුතුයි. ඉන්නකට කතරගමින් ඉඳලා සුජීවා යොමු කරන කේන්ද්‍ර සටහන. කතරගමින් සුජීවා කෝ පන්දිනි 78 මැයි 2019ට වයස අවුරුදු 40 41ක් පිරීලා 42 ගෙවනවා. මේෂ ලග්නේ උච්චික නවාංශික ඉපදුනේ. රාහුගේ මහදසාව සියාවස නැකත. අවුරුදු 12 මාස 5ක් රාහු, 28ක් ගුරු, 47ක් සෙනසුරු. මේකේ ලියලා තිනවා පවතින රෝග තත්ත්වය කියලා. ඒක අපිට ලියන්න අවශ්‍ය නැහැ. පෙරලා අපිට කීමේ හැකියාව තියෙනවා. මේෂයෙන් උපදුණු ඔබගේ පෙරකර කර්ම ඵල දෙන කර්මගුරු කියන අපලය තුන් අවුරුද්දක් පසුගිය කාලේ ගෙවලා 2019 නොවැම්බර් 5 ඉවර වුණා. ඒ නිසා ඔබගේ මේ රෝග තත්ත්වයට සහනයක් ලැබෙයි ඉදිරියට. ඊළඟට මහනුවර ඉඳලා විජේසුන්දර මහත්මයා යොමු කරන කේන්ද්ර සටහන. 95 ජූලි 2019ට වයස 24යි. සිංහ ලග්නෙන් ඉපදුනේ. බෙරණ නැකතේ, සිකුරුගේ දසාවේ. එතකොට සිකුරුගේ දසාවේ දස ඇපහැරණේ හු ලියලා නැහැ. බලන්න අතට ලැබිලත් අතට අරන් කටට දාගන්න බෑ කියන්නේ එකයි. එකේ බෙරණ නැකත වසර කීයද කියලා ලියලා නැහැ. ඊළඟට කටුගස්තොට ඉඳලා කුමාර රාජපක්ෂ යොමු කරන කේන්ද්‍ර සටහන. කටුගස්ත 1990 දෙසැම්බර් 2019ට වයස අවුරුදු 29ක් සම්පූර්ණයි. මීන ලග්නෙන් තමයි ඉපදුනේ. උපදිනකොට අවුරුදු 6ක් ගුරු, 25ක් සෙනසුරු, 42ක් බුධහු. අතීතයට වඩා අනාගතය හොඳයි. 2020 මල් 7යි. බඹරේ වැල්ලෙත් කරකෙයි. ප්‍රයෝජන ගන්න. ඊළඟට ගාල්ලේ ඉඳලා නිර්මලා මහත්මිය යොමු කරන කේන්ද්‍ර සටහන. 89යි පෙබරවාරි 2019ට වයස 30යි. මීන ලග්නේ කන්‍යා නවංශක. එතකොට අවුරුදු 3ක් ගෙව්වේ කුජ, 21ක් රාහු, 37 අගුරු. මේකෙත් තියෙනවා ප්‍රශ්නේ ගර්භාෂගත රෝග තත්ත්වයක්. ඒ නිසා වියෝජ්‍ය වෛද්‍යවරයෙක් හමුවන්න. ඔබට රෝග තත්ත්වයක් ඇති බව පැහැදිලිවම පේනවා. ඇස් දුර්වල වෙනවා. ඔය දෙක ගැනම සැලකිලිමත් වෙන්න. නැත්නම් ඒක ඉදිරියේදී දරුවන් ලැබීමට යම් ප්‍රමාණික බලපෑමක් එල්ල කරන්න පුළුවන් කියලා මගේ ජ්‍යොතිෂී විශ්වාසයයි. මංජල පිරිස් මහත්මා, මව ඒ බව සඳහන් කරලා තියෙනවා. දියණිය දැන් විවාහ වෙලා වසර 4ක පමණ කාලයක් ගත වුණත් තම දරුවෙකු නොමැති වීමෙන් නෝන් පීඩාවට පත් වෙලා ඉන්නවා කියන කාරණා. මම සමීප දසුනක් පෙන්නන්නම්. මේ පිටිපස්සේ ලියලා තියලා මම මේ පිටිපස්සෙන් දැක්කේ නෑ. ඔබ දකින්න ඇති සජීවී වැඩසටහනේදී මේ ඉදිරිපස මම මේ පැත්ත බලාගෙන විතරයි කිව්වේ. මම මේ පිටිපස්සේ එහෙම එකක් තිබිලා තියෙනවා. මම ඒක මම මෙහෙම තමයි කේන්ද්‍රී කියුවේ. ඔබ වැඩසටහන හොඳට ලං කරලා බලන්න. මේක පිටිපස්සේ එක තිබිලා තියෙනවා. වසර දෙකක්ම දරුවෙක් නැහැ ඔබතුමා මාගේ දියණියට පිහිට වෙන්න කියලා. ඔව් මංජු පිරිස් මතල තවත් ලිපි තියෙනවා. අපි ඒවට අවධානය යොමු කරන්න සූදානම් ඉන්නේ. අපි කෙටි විරාමයක් අරගෙනයි නැවතත් ඔබත් එක්ක එකතු වෙන්නේ.
අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ වෙනුවෙන් ඔබ අප වෙත යොමු කරපු ලිපි අපි තෝරා ගනිමින් ආචාර්ය මංජුල පීරිස් මහත්මයාට යොමු කරමින් ඉන්නේ. අපි තෝරා ගමු අත් ලිපි බොහොමයක් අතරින් අපි තෝරා ගන්න මේ ළඟ ලිපිය. මූණමල් දෙනියේ ඉඳලා රසිකා අපිට යොමු කරන්නේ ඔබ කේන්ද්‍රයේ තොරතුරු අප වෙත සතහන් කරලා එවන්නේ. ඒත් එක්කම දස හැපහැරණයත් ලියා එවන්නට අමතක කරන්න එපා. 2017 ඔක්තෝබර් 2019 වයස අවුරුදු 12යි. උච්චිකෙන් ඉපදුනේ. අවුරුදු 13 මාසයේ දින දෙකක් ගුරු 32 වෙනකන් සෙනසුරු වාසනාවන්ත දරුවෙක්. දියටින් ගිනිගෙන යන්න පුළුවන් දරුවෙක්. අනාගතයේ භාග්‍යවන්තයි. අනාගතයේ හොඳටම හොඳයි. කොළඹ 10 දිලිනි සෙව්වන්දි යොමු කරන්න කියලා. බබා මේ දරුවගේ S දෙක සම්බන්ධව පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. 93 අප්‍රේල් 2019/26 මකරින් ඉපදුනේ රේවතී නැකතෙන්. ඒකේ දස ඇපහැරණේ නැහැ. නමුත් අතීතයේ 7 අවුරුදු 6 මාසේ රාෂ්ටකයයි. ඒකෙන් පීඩා විඳින්න ඕන කාලයක් පසුගිය කාලේ. ඊළඟට කුජ 7 බහුම දෝෂේ පොරොන්දම් ගලපල බැඳේ නැත්නම් විවාහය නිසා ගැටලු. නමුත් දස ඇපහැරණේ නැහැ. මොරටුවේ ඉඳලා ෂෙල්ටන් සිල්වා යොමු කරන්න කියලාසට. ගමින් ලියුමක් ඇවිල්ලා 1982 මැයි 2019/37 අවුරුදු 8ක් බුද 15ක් කේතු 35ක් සිකුරු 41ක් කිරු 51ක් සඳු තුලාවෙන් ඉපදුණු කේන්ද්‍රයක් වාසනාවන්ත කේන්ද්‍රයක්. වැඩිපුර ටිකක් බලන්න පෙළ ගම එකක් නිසා අවුරුදු 8ක් බුද 15ක් කේතු 35 වයස අවුරුදු 41න් පස්සේ ජීවිතේ බොහොම වාසනාවන්ත කාලයක් උදා වෙන බව අනාවැකියක් වශයෙන් පැවසීමට හැකි. වයස අවුරුදු 41න් පස්සේ මේ කේන්ද්‍රීයයට ජීවිතේ ගොඩක් හොඳ වෙයි. විවාහයක් සිද්ධ වෙනවාද කියන කාරණාවත් විමසලා තියෙනවා. ඇගේ කේන්ද්‍රයේ විවාහයක් සිද්ධ වෙනවාද කියන කාලයට උත්තරයක් දෙන්නම් 20යි 20. ඒක සඳහා උනන්දු වෙන්න. හොඳයි. මේ ළඟට මහියංගනේ ඉඳලා වසන්ති යොමු කරන කේන්ද්‍ර සටහන්. වසන්ති 80ද 60ද? පැහැදිලි නෑ. කටකලක්ණින් ඉපදුනේ සිකුරුට අවුරුදු 8යි 14ක් කිරු 24ක් සඳු 30ක් 31ක් කුජ. කටකලක්ණින් උපත ලැබුව ඔබට ඉදිරි කාලය හොඳයි වාසනාවන්තයි. මම හිතන්නේ 80 වෙන්නේ නැති 80 දෙසැම්බර් වෙන්නේ නැති. වයස අවුරුදු 39ක් සම්පූර්ණයි. 8ක් සිකුරු 14ක් කිරු 24ක් සඳු 31ක් කුජ 49ක් රාහු. එතකොට කටක ලක්ණින් ඉපදිලා තියෙනවා. චුට්ටක් මේ ගෙවි යන කාලය පරිස්සම් වෙන්න. හරියටම මාස 13කින් පස්සේ ජීවිතයේ නොසිතූ කාලයක් එනවා. මාස 13කින් පස්සේ ඉදිරි කාලයේදී හදිසි ධනලාභයක් ලැබෙනවා. ඊළඟට ඇල්පිටියේ ඉඳලා සුදර්ශනී යොමු කරන කේන්ද්‍ර සටහන. 1983 ජූලි 2019 වයස අවුරුදු 36යි. කුම්භලක්ණින් ඉපදුනේ කේතුට වර්ෂ 1යි මාස 8යි 22ක් සිකුරු 28ක් කිරු 38ක් සඳු 45ක් කුජ. අතීතයේ බොහොම කටුකයි පීඩාකාරී මම්මුලා වෙන්න ඕන කාලයක්. විවාහය ගලපල කරගත්තේ නැත්නම් පළවෙනි විවාහය 2002යි. ඒ වගේ ගොඩක් ප්‍රශ්න කරදර දැන් ටිකක් ගෙවිලා ඔන්න මේ 20යි 20 සාණයක් ලැබෙන්නේ. රත්නපුරේ ඉඳලා දුලංග යොමු කරන කේන්ද්‍ර සටහන. දුලංග 2002 අගෝස්තු 2019 වයස අවුරුදු 17යි. සිංහලක්නේ තුලා නවාංශික ඉපදුනේ. ඉදිරි අනාගතය ගැන අනාවැකියක් කියන්නුඩු. අවුරුදු 4ක් සෙනසුරු 21ක් බුද 28ක් කේතු. මැදිවිය කියන අවුරුදු 30න් පස්සේ ඔබ ධනවත් වෙනවා. සක්‍ර දෙයයන්ටවත් පුතා වයිමටවත් ඒක නවත්තන්න බෑ. හොඳයි. එහෙනම් මේ තමයි අපි අද තෝරාගත්ත අවසන් කේන්ද්‍ර සටහන. මංජුල පීරිස් මහත්මයා බොහොම ස්තුතියි. අපි දෙක එකතු වුණාට මේ සියලු තොරතුරු ඇසුරෙන් ජ්‍යොතිෂයේ උපකාරය ආදරණීය ඔබ වෙනුවෙන් ලබා දුන්නට. එහෙනම් හිතවතුනේ අපි සමුගන්න සූදානම් වෙන්නේ ඔබ කරන කියන සියලු කටයුතු සාර්ථක වෙන්න, ඒ වෙනුවෙන් ශක්තිය ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි ලබන සඳ නැවතත් ඔබත් එක්ක එකතු වෙන්නේ. සුබ දවසක්, සුබ සතියක්.